මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න. පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. නම් දනාතන පෙරවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පානන් පොල්ගොඩල්ල පිනාගන විහාරස්ථානයේ සුභාම්දුගන් වහන්සේ ඔබ ආමන්ත්‍රණය කරන්නේ මේ මොහොතේදී විශේෂයෙන් කම්පීටයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින දර්ශනී පෙරේරා මහත්මිය අපි අද විශේෂ පින්කමක් සඳහා ජන්මදිනයේ අරමුණු කරගෙන කටයුතු සංවිධානය කරගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියත් ලංකාව තමන්ගේ ගම් ප්‍රදේශයේ පිළිබඳව ඇති කරගෙන අද දවසේදී පාන්දුර මූලික රෝහලට දිවා ආහාරය රෝගීන් කොරෝනා රෝගීන් නැතුවන් රෝගීන් 50ක් පමණ පිළිසිඳ කාර්ය මණ්ඩලයේ වෙනුවෙන් දිවා ආහාරය දෙන්නට කටේ සංවිධානය කරගෙන තිබෙනවා. ඒ අනුව අපි සියලු බඩු බාහිරාදීන් කියලා සූදානම් කරගෙන වෙනවා රෝහලට ආවදීන් සඳහා. විශේෂයෙන් ඒ පින්කම් සිද්ධ කරන්නට දර්ශනී පෙරේරා මහත්මිය කටේ සංවිධානය කරගත් අතරට අප පානදුර රටවිරෝ සංවිධානයේ නේතුව විහිදුවේ පෙරේරා මහත්මිය කල්‍යාණ මිත්‍රත්වයෙන් ඇයගේ ආශ්‍රයෙන් ශිෂ්‍යාවක් ඇටියට අධ්‍යාපනය ලැබලා පානදුර බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා දැන් තෝස්ගේ ආල්පදින් ඉන්නවා. ඉතින් අය බලාපොරොත්තු වෙනවා පවුලේ හැම දිනකටම දර්ශනී පෙරේරා මහත්මියගේ ජන්මදිනයයි. ඒ ජන්මදිනය කියලා කියන්නේ උතුම් සුගත සම්පත් ලැබූ දිනයක්, බොහොමත් උසස් අන්දමින් සමවියුත් දිනයක් වන උපන් දිනය. යනුව ඇයට වගේම පවුලේ හැම දිනකටම කරුණාශ්‍රී වුණ ආශිර්වාද බලෙන් දුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට මේ උදාරෝ පින්කම සිද්ධ කරන විවාහ ආහාරය. ඒ වගේම විද්‍යාල 40,000 මුදල මුදලක් ලැබෙන සලස්වා තිබෙන අතරට එම මුදලින් ඒ රෝහලේ කටයුතු සිද්ධ කරලා විවාහාරයේ කටයුතු සිද්ධ කරලා ඉරිමුදල මනසලේ සංවර්ධන කටයුතු සඳහා යොදවා ගන්න මේ දවස්වල විහාරස්ථානයේ සංඝාවාසී දානශාලාව සහිත ආත්මන්ත්‍රී කටයුතු සංවර්ධනය කරන වෙනවා. ඒ සඳහා ඉතික මුදල යොදා ගන්නට කියන කාර්යය සිහිපත් කරලා තිබෙනවා බව නිරෝෂණී පෙරේරා මහත්මිය සිහිපත් කරලා යනුව ඇයට උපන්දින සමග අද දවසේදී මේ බෝධින් වහන්සේ අභිසඳගෙන ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී ස්වේච්ඡික ජීවිතයේ සැරසේවා. ඒ වගේම ඇය වගේම ඇගේ පවුලේ හැමදෙනාටම සත්‍යන්තින් ගුණ ආශිර්වාද බලෙන් නිදුක් නිරෝගී ස්වේච්ඡික ජීවිතයේ සැරසේවා කියලා ප්‍රාර්ථනාවෙන් මේ අවස්ථාවේදී ඇයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අෂ්ටභග ස්ථාර පූජා ප්‍රසිද්ධ කරන ලබන ඒ සඳහාත් අපි බොහොමත්ම කරුණාවෙන් රෝස්නී පෙරේරා මහත්මියට ආරාධනා කරනවා ඒ පරිස්කාර පූජාව සිද්ධ කරන හැටි. ඒ වගේමයි විශේෂයෙන් තවත් අපට ආධාර කීපයක් ලැබිලා තිබෙනවා. පන්සලේ සංවර්ධන කටයුතු සඳහා දානශාලාව සංඝාවාසී දාත්මන්ත්‍රයේ ප්‍රසංස්කරණය කිරීම සඳහා ක්වේට් රටේ සේවය කරන රේණුකා දමයන්ති මහත්මිය, ආදරණීය ස්වාමිපුරුෂයාණන් වන සුනිල් ජයතිලක මහත්මයාට, ඒ වගේම ලොකු අක්කා පේනලතා මහත්මියට, දෙවෙනි අක්කාගේ දුව ප්‍රදීපා ලක්මාලී සහ පවුලේ මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට 10,000කට ආසන්න මුදලක් අපට පරිත්‍යාග කරලා තිබෙනවා. ඒත් අපි පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමින් ක්වේට් රටේ සේවය කරන රේණුකා දමයන්ති මහත්මියට රත්නත්‍රී ගුණ ආශිර්වාද බලෙන් දුක් නිරෝගී සුවචිර ජීවනයේ නමින් මිය පරලෝකීය ස්වාමිපුරුෂයාණන් වන සුනිල් ජයතිලක මහත්මයාතුළු මිය පරලෝකීය ලොකුවක්ක සහෝදරිය වගේම ප්‍රදීපා ලක්මාලී දියණියතුළු හැම දිනාටම උතුම් නිවැරදි සැනසෙන්නට මේ උදාර පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ක්වේට් රටේ සේවය කරන ජේ.ඒ. සුමනාවතී මහත්මිය පියාට පුණ්‍යානුමෝදනා කරන්නට දිනාර 10ක පරිත්‍යාගයක් කරලා තිබෙන විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ඇයටත් අපි නිදුක් නිරෝගී ස්වේච්ඡික ජීවනයේ ප්‍රාර්ථනා කරන අතරද ගුණබර පියාණන්ගේ පරලෝ ජීවිතයේ සුඛී සුවපත් කරගනිවා ප්‍රාර්ථනායි. බොහෝ ප්‍රාර්ථනීය භූතී කුතුම මනෝ සැනසෙන්නට ඒ උදාර පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අබුඩාබියේ අලෙහින් නගරයේ සේවය කරන පීජේ නිරන්ති කුමාරී කරුණාරත්න මහත්මිය ආශිර්වාදාත්මක පින්කමක් හැටියට අපට විශේෂයෙන්
රුපියල් 5000 පරිත්‍යාගයක් කරලා තිබෙනවා. අය බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ලොකු දුවට මෙන්ම දෙවෙනි දුවට රත්නත්‍රි ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරන්නට දිනියක් රජයේ ගතියාවක් කරනවා. ඇයටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. නාවුල අරංගල නගරේ පදිංචි ඇයටත් අපි රත්නත්‍රි ගුණ ආශිර්වාද බලෙන් දුක් නිරෝගී සුවය දීවෙන්නේ මෙන්ම ලොකු දුව ඒ වගේම දෙවෙනි දුව තුළුවේ පවුලේ හැම දෙනාටමත් රත්නත්‍රි ගුණ ආශිර්වාද බලෙන් දුක් නිරෝගී සුවය චිරජීවනයේ සැරසේවා කියලා අපි ආශිර්වාද කරන විශේෂයෙන් අපි විහාරස්ථානයේ දානශාලාව සංඝාවාසයේ සහිත ධාතු මන්දිරයේ මේ දවස්වල ප්‍රතිසංස්කරණය කරමින් සිටිනවා. කටන පූජා මහා පින්කම් විතරත් අපි ගොඩාක් බලාපොරොත්තු වෙනවා. බිම් මහලේ කටයුතු නිමාස ගන්නට සඳහා ඔබ ශක්ති පමණින් ආදාහ උපකාර කරන නිසා විශේෂයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරන උපකාර කරන හැම දෙනාට රත්නත්‍රි ගුණ ආශිර්වාද වලින් නිදුක් නිරෝගී සුවය චිරජීවන සැලසේවා කියලා අපි මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරන හැම දෙනාටම නිරුවන් සරණයි. මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න. පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.